අයිබෝන් හැමදෙනාටම සිහින YouTube channel එකට ඔයාලා හැමදෙනාම අපි ආදරෙන් පිළිගන්නවා. ඔන්න ඉතින් අද දවසේදී ඔයාලා මග බලාගෙන හිටපු සිහින part 10 reply video කරගෙන තමයි අද අපි ඇවිල්ලා තියෙන්නේ. ඒ වගේම විශේෂයෙන් කියන්න ඕන අද දවසේදී තෝරාගත්තු කිහිප දෙනෙක්ගේ සිහින පමණයි අපි ඉදිරිපත් කරන්නේ. ගොඩක් හීන අපෙන් එක එක අය අහලා තියෙනවා. ඉතින් තෝරාගත්තු කිහිප දෙනෙක්ගේ සිහින අපි ඉදිරිපත් කරනවා. ඒ වගේම අපි විශේෂයෙන් සලකලා බලනවා අපේ channel එක subscribe කරලා තියෙන, ඒ වගේම අපේ videos හැමදාම බලන, අපේ videos වල like කරලා තියෙන කට්ටියගේ සිහින වලට අපි ප්‍රමුඛත්වයක් ලබා දෙනවා. ඉතින් video එක ඉවර වෙනකම් බලන්න ඔබ දක්වපු සිහිනෙත් මෙතන තියෙන්න පුළුවන්. කාන්ති සිරියලත අහලා තියෙනවා මම දැක්ක කැලේක යනකොට අලි ටිකක් මගේ පස්සෙන් පනනවා. ඒ තලිමාව මරන්න ඔන්න මෙන්න තියෙනකොට මම කොහොම හරි බේරිලා යනවා. මේකේ තේරුම මොකක්ද කියලා එයා අපෙන් අහලා තියෙනවා. මේ හේනෙන් කියවෙන්නේ ඔබ ළඟ සිටින ඔබට සමීප පුද්ගලයෙක් ඔබට වංචාවක් සිදු කරන්න පුළුවන් කියලා. ඒ නිසා ඔබ වටා සිටින පුද්ගලයන්ගෙන් ඔබ ප්‍රවේශම් විය යුතු බවට ලබා දෙන ඉඟියක් තමයි ওই සිහිනෙන් කියවෙන්නේ. අයෝමේ පබෝදි කියලා තියෙනවා මගේ දුවගේ වයස අවුරුදු 10යි. එයා හීනෙන් දැකලා තියෙනවලු ගනුදෙවියන් සහ පාර්වති මෑණියෝ. උඩ ඉඳලා බිමට බැහැලා යාළඟට ඇවිල්ලා තියෙනවා. ඉතින් එයා හොඳටම බය වෙලා තියෙනවා. මේ හීන තේරුම මොකක්ද කියලා එයා අපෙන් අහලා තියෙනවා. ගනුදෙවියන් සහ පාර්වති මෑණියෝ සිහිනෙන් දකින එක ඉතාමත්ම වාසනාවන්ත සිහිනයක්. ඔබගේ දේනියට ඉදිරියේදී විවිධ ජයග්‍රහණ හිමි වෙන්න පුළුවන්. ඒ වගේම ඉගෙනුම් කටයුතු සාර්ථකව සිදු කරන්නත් අනාගතයේදී හොඳ තැනකට එන්නත් ඔබගේ දේනියට හැකියාවක් තියෙන බවට තමයි මේ ඉඟි කරන්නේ. මදුෂක අමරවංශහලා තියෙනවා නෝමල් විදිහට පුතෙක් හම්බෙලා ඒ පුතාට කිරිපොවනවා හීනෙන් දකින්න එකේ හේතුව මොකද්ද කියලා. දරුවෙකුට කිරිපවනවා සිහිනෙන් දකින්න එක ඇත්තටම වාසනාවන්ත සිහිනයක්. ඔබට අනාගතයේ වාසනාවන්ත කාලයක් උදා වේවි. ඒ වගේම ඔබ විවාහක කෙනෙක් නම් ඔබගේ විවාහ ජීවිතය වඩා වඩාත් සාර්ථකත්වයට පත් වේවි. නයන කුරුප්පු දැකලා තියෙනවා එයා හඳට යනවා. හඳ ඇවිදිනවා. ඉතින් මේකේ තේරුම මොකද්ද කියලා එයා අපෙන් අහලා තියෙනවා. ඔබ හඳට යනවා. හඳ මත පාදබනවා සිහිනෙන් දැක්කොතින් මේකෙන් කියවෙන්නේ ඔබට ඉදිරියේදී විශාල ජයග්‍රහණයක් හිමි වෙන්න ඉඩ තියෙනවා කියලා. ඒ නිසා ඔබට ජයග්‍රහණ ලැබෙන දේවල් පසුපස හඹාගෙන යන්න ඔබ කවදාවත් පසුබට වෙන්න එපා. ඒ වගේම ශෂිකා සිහිනෙන් දැකලා තියෙනවා ලස්සනට අඳපු ඇතෙක් පෙරහැරට එක්කන් යද්දී මම ඇතාට වැන්දා. කටිය කෑ ගැහුවා යතට ඇතා මට ගහයි කියලා. ඒත් මම දන ගහලා ඔළුව බිම තියලා වැන්දා. ඉතින් ඒ ඇතා එයාට කරදරයක් කරේ නැතුව සංසුන්ව බලාගෙන හිටියා කියලා තියෙනවා. ඉතින් මේ හීනේ තේරුම මොකද්ද කියලා තමයි අපෙන් එයා අහලා තියෙන්නේ. ඇතකට වන්දනාමාන කරනවා සිහිනෙන් දැකීම ඇත්තටම වාසනාවන්ත සිහිනයක්. ඔබට වාසනාවන්ත කාලයක් වගේම ඉදිරියේදී ධනලාභ ඇති වෙන්නත් මේ සිහිනය හේතුවක් වෙනවා. ඒ නිසා ලොතරැයි පත් මිලදී ගන්න ධනය ආයෝජනය කරන්න ඔබට හොඳ කාලයක් ඉදිරියේදී උදා වේවි. චන්ද්‍ර කියලා account එකකින් අපෙන් අහලා තියෙනවා. අනේ මම දැක්කා එළහරක් පණ පිටින්ම ඇඟ සම්පූර්ණයෙන්ම හැම ගහලා මරන්න අරගෙන යනවා. පොලිමක් දැකලා තියෙනවා. ඉතින් ඒ හීනේ තේරුම තමයි යාපෙන් අහලා තියෙන්නේ. පණ පිටින් හැම ගහලා ඉන්න සතෙක් සිහිනෙන් දැකීම ඇත්තටම වාසනාවන්ත සිහිනයක් නෙවෙයි. මේක ටිකක් විතර අසුබ සිහිනයක්. ඔබට ඉදිරියේදී විවිධ කරදර ඇති වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔබගේ පවුලේ කෙනෙකුට අසනීප තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා ඔබ පිළිබඳව තමන්ගේ පවුලේ අය පිළිබඳව වඩා වඩාත් ඔබ සැලකිලිමත් විය යුතුයි. කිත්මිනි නවංජන අහලා තියෙනවා හීනෙන් එලකිරි දකින්නකේ තේරුම මොකද්ද කියලා. සිහිනෙන් එලකිරි දකින්නක ඇත්තටම සුබ සිහිනයක්. ඔබට වාසනාවන්ත කාලයක් ඉදිරියේදී උදා වෙනවා. ඔබ කරන කියන වැඩ කටයුතු හොඳින් සාර්ථකත්වයට පත් වෙනවා. නව ව්‍යාපාර කටයුතු ආරම්භ කරනවා නම් මේක ඇත්තටම ඔබට සුබ කාලයක් බවට පත් වේවි. මනීෂා ශිහානි දැකලා තියෙනවා දෙවි කෙනෙක්ගේ ආභරණ වගයක් තිබිලා මං ඇහිඳ ගන්නවා. ඒක කොයි හරි පන්සලකින් තියන්නයි මං හිතාගෙන හිටියේ. ඉතින් අක්කේ මේකේ තේරුම මොකද්ද කියලා එයා අපෙන් අහලා තියෙනවා. මේ සිහිනය වාසනාවන්ත සිහිනයක්. මේකෙන් පෙන්නුම් කරන්නේ ඔබට ඉදිරියේදී ධනලාභ ඇති වෙන්න පුළුවන් කියලා. ධනය සම්බන්ධයෙන් කරන වැඩ කටයුතු වලින් ඔබට ලාභ ප්‍රයෝජන ඉදිරියේදී ඇති වෙන්න පුළුවන්. ලොතරැයිපත් මිලදී ගන්නවා නම් මේක ඔබට සුබ කාලයක් බවට පත් වේවි.
සමීර ෆොන්සේකා හදලා තියෙනවා ලොකු ඉබ්බෙක් මගේ ළඟට ඇවිල්ලා මාව කන්න වගේ හදනවා හීනෙන් දැක්කා. ඒකේ තේරුම මොකද්ද කියලා එයා අපෙන් අහලා තියෙනවා. ඉබ්බෙක් සීනෙන් දැකීමෙන් සංකේතවත් කරන්නේ ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව. ඉතින් ඔබේ සෞඛ්‍ය තත්ත්වයට හානි කර යමක් ඇති වෙන්න පුළුවන් කියලා තමයි මේ හීනෙන් සංකේතවත් කරන්නේ. ඒ නිසා වෙනදාට වඩා ඔබගේ ශරීර සෞඛ්‍ය පිළිබඳව ඔබ සැලකිලිමත් විය යුතුයි. ඒ වගේම සමීර අපේ නාය අහලා තියෙනවා එයා දවස් දෙකක් හීනෙන් දැකලා තියෙනවා එයාට සර්පෙක් දෂ්ට කරනවා. ඉතින් මේකෙනොත් කියවෙන්නේ ඔබට යම්කිසි කරදරයක් එම නැත්නම් ඔබගේ සෞඛ්‍යයට අහිතකර යමක් ඔබට සිදු වෙන්න පුළුවන් කියලා. ඉතින් කලින් හීන වගේම තමයි ඔබ අනිවාර්යෙන්ම ඔබගේ ශරීර සෞඛ්‍ය පිළිබඳව හොඳින්ම සැලකිලිමත් විය යුතු කාලයක් තමයි ඉදිරියේදී උදා වෙන්නේ. ඇන් පවිත්‍ර අහලා තියෙනවා මම හීනෙන් දැක්ක මට ළමයෙක් හම්බ වෙන්න ඉන්නවා. හීනෙන් බඩේ ළමයා දඟලන කොට එයා ගොළුහෙම අහු වුණා. ඉතින් එහෙම දකින්නේ ඇයි කියලා එයා අපෙන් අහලා තියෙනවා. ඔබ දරුවෙක් පිළිසිඳගෙන සිටිනවා සිහිනෙන් දැකීම සුබ සිහිනයක්. මේකෙන් කියවෙන්නේ ඔබට ප්‍රේම සම්බන්ධතාවයක් තියෙනවා නම් මේ ප්‍රේම සම්බන්ධතාව ස්ථිර වෙනවා කියලා. ඒ වගේම ඔබ විවාහක කෙනෙක් නම් ඔබගේ විවාහ ජීවිතය වඩ වඩාත් සාර්ථකත්වයට පත් වෙනවා කියලා තමයි මේ හීනෙන් සංකේතවත් කරන්නේ. සඳා හීනෙන් දැකලා තියෙනවා ලොකු පොල් වත්තක පොල් ගෙඩි බිම ගොඩක් වැටලා තියෙනවා. ඉතින් මේකෙන් මොකද්ද කියවෙන්නේ කියලා සඳා පෙන්වලා තියෙනවා. ඉතින් ඔබ මෙවැනි සීනයක් දැක්කොතින් මේකෙන් කියවෙන්නේ ඔබට බොහෝ ව්‍යාපාර කටයුතු වලින් සාර්ථකත්වයක් ලබා ගන්න පුළුවන් කියලා. ඒ වගේම ව්‍යාපාර වලට සම්බන්ධ වෙලා ඔබට ධනලාභ ඔබ බලාපොරොත්තු වෙන ධනලාභ ඔබට හිමි කර ගන්න පුළුවන් කියලා තමයි මේ හීනෙන් සංකේතවත් කරන්නේ. ජයරත්න මැණිකේ කියලා account එකකින් අපෙන් අහලා තියෙනවා මම සිහිනෙන් දැක්ක අකුණක් ගහනවා. නමුත් දෙක ගැහුවේ අපේ ගෙදරට නෙවෙයි අල්ලපු ගෙදරට කියලා තියෙනවා. ඒකෙන් මොකද්ද කියවෙන්නේ කියලා තමයි මැණිකේ අපෙන් අහලා තියෙන්නේ. මේන් කියවෙන්නේ ඔබට ඉදිරියේදී විවිධ කරදර ඇති වෙන්න පුළුවන් කියලා. ඔබ අවට සිටින පුද්ගලයන් සමග ගනුදෙනු කරනකොට ඉතාමත්ම ප්‍රවේශමෙන් ගනුදෙනු කරන්න. එවිට ඔබට ඉදිරියේදී ඇති වෙන්නට තිබෙන ගැටලු බොහොමයක් ඔබට මගහරවා ගන්න පුළුවන්. රොක්ස්ටාර් කියලා account එකකින් අපෙන් අහලා තියෙනවා තාත්තා මගේ කොණ්ඩේ කපනවා දැක්කා. තට්ටු තට්ටු පල්ලෙහාට පිළිවෙලට ලස්සන්නේ කැපුවේ නැති හින්දා එයා ඇඬුවා කියලා තියෙනවා. මේ සිහිනේ ගොඩක් නරක සිහිනයක්ද කියලා තමයි අපෙන් එයා අහලා තියෙන්නේ. මේක තරම්ම සුබදායක සිහිනයක් නෙවෙයි. මේකෙන් පෙන්නුම් කරනවා ඔබ කරන කියන වැඩ කටයුතු යම්කිසි විදිහකින් අසාර්ථකත්වයට පත් වෙන්න පුළුවන් කියලා. ඒ වගේම ඔබ බලාපොරොත්තු නොවන අවාසනාවන්ත සිද්ධියකට ඔබට මුහුණ දෙන්නට සිදු වේවි. කැලොම් දේශප්‍රිය අහලා තියෙනවා හීනෙන් නිදන් ගන්නවා පේන්නේ ඇයි කියලා. මම ගන්නව නෙවෙයි වෙන කෙනෙක් ගන්නව එයා දැක්කා කියලා තියෙනවා. සිහිනෙන් නිදානයක් ඔබ ගොඩට ගන්නවා. ඔබ හෝ කවුරුන් හෝ හීනෙන් නිදානයක් ගොඩට ගන්නවා දකින එක සුබ සිහිනයක්. ඔබට ඉදිරියේදී ධනලාභ ඇති වෙන්න පුළුවන්. ලොතරැයි ජයග්‍රහණ හිමි වෙන්න පුළුවන්. හොඳ මුදලක් හම්බෙන රැකියාවක් ඔබට ඉදිරියේදී ලැබෙන්න පුළුවන්. නලින් අපෙන් අහලා තියෙනවා මම හීනෙන් දැක්ක මගේ රත්තරන් බේස්ලට් එක හොරු අරගෙන යනවා. මොකද්ද අක්කේ මේකේ තේරුම කියලා නලින් අපෙන් අහලා තියෙනවා. මේන් සංකේතවත් කරන්නේ ඔබට ළඟම පුද්ගලයෙකු නිසා ඔබට අවාසිදායක තත්ත්වයක් ඉදිරියේදී ඇති වෙන්න පුළුවන් කියලා. ඔබට ළඟම හිතවතුකගෙන් විශාල වංචාවක් ඔබට සිදු වෙන්න පුළුවන්. ඒ නිසා ඔබ අවට සිටින ඔබගේ සමීපතමයන් පිළිබඳව සැලකිල්ලෙන් කටයුතු කරන්න. මාලක අපිට කියලා තියෙනවා අක්කේ මන් දැක්ක මගේ දකුණු කකුලට මන්ම පිහියකින් යනගෙන ලේ එනවා. ඇයි එහෙම දකින්නේ කියලා එයා අපෙන් අහලා තියෙනවා. මේකත් එතරම්ම සුබ සිහිනයක් නෙවෙයි. ඔබගේ යම්කිසි ක්‍රියාවක් නිසා ඔබට පාඩු සිදු වෙන්න පුළුවන්. ඒ නිසා ඔබ තීරණ ගන්නකොට හොඳට හිතලා බලලා තීරණ ගන්න. රොක්ස්ටාර් කියලා account එකෙන් ආයපින් ප්‍රශ්නයක් අහලා තියෙනවා කියන්න බැරි තරම් ලොකු පොළඟෙක් සහ නායක් දැක්කා. ඒ නයා ගොඩක් ලොකුයි. පෙනේ පුප්පගෙන ඉන්නවා දැක්ක මේක ගොඩක් අසුබ සිහිනයක්ද කියලා අපෙන් අහලා තියෙනවා. ඇත්තටම මේක සුබ සිහිනයක් නෙවෙයි. මේක ටිකක් විතර අසුබ සිහිනයක්. ඔබට විවිධ කරදර බාධක ඉදිරියේදී ඇති වෙන්න පුළුවන්. ඔබ අවට සිටින පුද්ගලයන් ඔබට නපුරු වෙන්න පුළුවන්. ඒ නිසා අනිත් අයත් එක්ක ගනුදෙනු කරනකොට බොහොම ප්‍රවේශමෙන් ගනුදෙනු කරන්න. මනෙත් අනුජය කියලා account එකකින් අපෙන් අහලා තියෙනවා මම මිනි පෙට්ටියක් දැක්කා අනේකේ තේරුම යාට කියන්නකෝ කියලා අපිට කියලා තියෙනවා. මිනි පෙට්ටියක් සිහිනෙන් දැකීම එතරම් සුබ සලකුණක් නෙවෙයි. ඔබට බොහෝ විට ඉදිරියට එන ගැටලු කරදර සහ අසනීප තත්ත්වයන් තමයි මිනි පෙට්ටියක් සිහිනෙන් දැකීමෙන් සංකේතවත් කරන්නේ.
මල්කා සඳරංගේ කියලා තියෙනවා මම දැක්කා මන් අල්ලපු ගෙදරට ගිහිල්ලා මෑ කරල් කඩනවා. ඒකේ තේරුම තමයි එයා අහලා තියෙන්නේ. ඔබ යම්කිසි ඵලදාවක් නෙරනවා සිහිනෙන් දකින්න ගැතරම සුබ සිහිනයක්. මේකෙන් කියවෙන්නේ ඔබට ධනලාභ ඉදිරියේදී ඇති වෙන්න පුළුවන් කියලා. ඔබේ ව්‍යාපාර කටයුතු වලින් ඔබට වඩ වඩාත් ලාභ ප්‍රයෝජන අත්කර ගන්න පුළුවන්. ප්‍රේමලතා අහලා තියෙනවා මම සිහිනෙන් දැක්ක මගේ අතේ බිත්තර වගයක් තියෙනවා. ඒ බිත්තර එහා ගෙදරින් තමයි හම්බුනේ. ඒවා සුදු පාටයි කියලා තියෙනවා. ඉතින් ඒකේ තේරුම එයා අහලා තියෙනවා. බිත්තර බොහෝ විට නැවුම් ආරම්භයන් තමයි සංකේතවත් කරන්නේ. ඉතින් ඔබට අලුත් දෙයක් ආරම්භ කරන්න, නව ව්‍යාපාරයකට අත තියන්න මේක හොඳ කාලයක් බව තමයි මේ හීනෙන් ඔබට පෙන්නුම් කරලා තියෙන්නේ. නෙත්මි නදීගේ කියලා අකවුන්ට් එකකින් අපෙන් අහලා තියෙනවා මම හීනෙන් දැක්ක මොහොතේ ඉඳලා දූවිලි කුණාටුවක් එනවා. ඒ කුණාටුවෙන් ආව දූවිලි වලින් බාගෙට හද හද හිටපු බුදු පිළිමයක් තියෙන වජිරාසනය මෙහෙම හැදිලා තියෙනවා. වටේටම කුණාටුවේ දූවිලි තිබිලා තියෙනවා. ඉතින් එයා දැකලා තියෙනවා බුදුරජාණන් වහන්සේ ජීවමානව දූවිලි අතරින් සක්මන් කරනවා. ඉතින් ඒක සතුටට එයා අඬලා තියෙනවා. මේ හීනේ මොන වගේ හීනයක්ද, මොන වගේ තේරුමක්ද මේක තියෙන්නේ කියලා එයා අපෙන් අහලා තියෙනවා. මේ හීනය සුබදායක බවක් තමයි පෙන්නුම් කරන්නේ. ඔබ නොසිතූ විදිහට ඔබගේ බලාපොරොත්තු ඉටු වෙන්න පුළුවන්. ඔබ බලාපොරොත්තු නොවන හොඳ දේවල් ඔබේ ජීවිතයට ඉදිරියේදී ලැබෙන්න පුළුවන්. ඔබට ඉතාම වාසනාවන්ත කාලයක් ඉදිරියේදී උදා වේවි. දිල්ෂාන් සම්පත් අහලා තියෙනවා පාළු ගෙවල් දැක්කොතින් මොකද වෙන්නේ කියලා. පාළුගයක් සිහිනෙන් දකින්න කතරම් සුබ සිහිනක් නෙවෙයි. මේකෙන් කියවෙන්නේ ඔබට විවිධ පාඩු අලාභහානි ඉදිරියේදී ඇති වෙන්න පුළුවන් කියලා. නිකරුණේ ඔබේ මුදල් වියදම් වෙන්න පුළුවන්. ඒ වගේම තුෂාර ජයකොඩි අහලා තියෙනවා මගේ ඔළුවේ කෙස් ගැලවිලා යනවා දැක්කා. මොකද්ද ඒකේ තේරුම කියලා. ඔබගේ හිස කෙස් ගැලවිලා යනවා සිහිනෙන් දකින්නකින් සංකේතවත් කරන්නේ ඔබගේ සෞඛ්‍ය තත්ත්වය යම්කිසි පිරිහීමකට පත්වෙමින් පවතිනවා කියලා. ඒ නිසා වෙනදට වඩා ඔබගේ ශරීර සෞඛ්‍ය පිළිබඳව ඔබ සැලකිලිමත් වෙන්න ඕනේ. මොකද නැත්නම් ඔබට විවිධ ලෙඩ රෝග ඉදිරියේදී ඇති වෙන්න පුළුවන්. ඒ වගේම රුවන්ති අපෙන් අහලා තියෙනවා සිහිනෙන් තමන්ගේ මුහුණේ කුරුලෑ ගොඩක් තියෙනවා දැක්කොදින් මොකද වෙන්නේ කියලා. මේකත් මං කලින් කිව්වා වගේම සුබ සිහිනයක් නෙවෙයි. මේකත් බලපාන්නේ ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව. ඔබට යම්කිසි ලෙඩක් රෝගයක් ඉදිරියේදී වැළඳෙන්න පුළුවන්. ඒ නිසා තමන්ගේ ශරීරයේ සුබදායක බව කෙරෙහි ඔබ මීට වඩා සැලකිලිමත් විය යුතුයි. රශ්මික මදුශංක අහලා තියෙනවා සිහිනෙන් කරඬුව වඩම්මන පෙරහැරට සම්බන්ධ වෙලා ඉන්නවා දකින්නේ ඇයි කියලා. මේක සුබදායක සිහිනයක්. ඔබ කරඬුව වඩම්මන පෙරහැරකට සහභාගි වෙලා ඉන්නවා දකින්නක ඇත්තටම වාසනාවන්ත සිහිනයක්. ඔබට වාසනාවන්ත කාලයක් ඉදිරියේදී උදා වේවි. නිරෝෂ් ලක්මාල් අහලා තියෙනවා මඤ්ඤොක්ක සිහිනෙන් දැක්කොතින් මොකද වෙන්නේ කියලා. මඤ්ඤොක්ක සිහිනෙන් දකින්නකින් කියවෙන්නේ ඔබට හෝ ඔබගේ පවුලේ කෙනෙකුට අසනීප තත්ත්වයක් ඇති වෙන්න පුළුවන් කියලා. ඒ වගේම සමීර ෆොන්සෙක් අහලා තියෙනවා දවස් දෙකක් හීනෙන් දැක්ක මට සර්පෙක් දෂ්ට කරන්න එනවා. ඉතින් ඒකේ තේරුම තමයි අහලා තියෙන්නේ ඔබගේ පිටුපසින් සර්පෙක් දෂ්ට කරන්න එනවා දැක්කොතින් ඒකෙන් කියවෙන්නේ ඔබට ඉදිරියේදී විවිධ කරදරවලට විවිධ ප්‍රශ්නවලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා කියලා. ඔබ කරන කියන වැඩ කටයුතු වලට විවිධ බාධා ඉදිරියේදී මතුවේවි. අනුසක් කියලා account එකකින් අපෙන් අහලා තියෙනවා සල්ලි කවුරු හරි දෙනවා දැක්කොදින් මොකද්ද ඒකේ හීන ඵලාඵලය කියලා. ඔබට යම්කිසි කෙනෙක් මුදල් ලබා දෙනවා දැක්කොතින් ඒකෙන් කියවෙන්නේ ඔබට ධන ලාභ ලැබෙන්න පුළුවන් කියලා. ඒ වගේම ඔබට ලොතරැයි ජයග්‍රහණ සහ ඔබගේ රැකියා කටයුතු වලින් ඔබට ලාභ ප්‍රයෝජන ඉදිරියේදී ලැබේවි. චෙෆ් නිරෝ කියලා account එකකින් අහලා තේනවා මුදල් පසුම්බේ තිබ්බ සියලුම දේ කෙනෙකු විසින් පැහැරගෙන ගිහින් තියනවා දැකීමේ තේරුම මොකද්ද කියලා. කවුරුහරි කෙනෙක් ඔබගේ මුදල් පසුම්බිය පැහැරගෙන යනවා සිහිනෙන් දැක්කොතින් මේකෙන් සංකේතවත් කරන්නේ ඔබට අලාභ හානි ඇති වෙන්න පුළුවන් කියලා. ඔබ කරන කියන වැඩ කටයුතු වලින් ඔබට පාඩු සිදු වෙන්න පුළුවන්. සචිනි ෆර්නෑන්ඩෝ අහලා තේනවා සිහිනෙන් නිල් පාට මැණික් ගොඩක් දැක්කා ඒකේ තේරුම මොකද්ද කියලා. ඔබ සිහිනෙන් නිල් පැහැති මැණිකක් දකිනවා නම් මේකෙන් කියවෙන්නේ ඔබට අලුත් දෙයක් ආරම්භ කිරීමට හැකියාවක් ලැබෙනවා කියලා. ඒක නව ව්‍යාපාරයක් වෙන්න පුළුවන්, නව රැකියාවක් වෙන්න පුළුවන්, නව සම්බන්ධතාවයක් වෙන්න පුළුවන්. මේ දේවල් තුළින් ඔබට වාසනාව ඉදිරියේදී උදා වෙන්න පුළුවන්. මංජරි අපෙන් අහලා තියෙනවා ඉනිමඟක උඩට නගිනවා දැක්කොතින් මේකෙන් මොකද්ද කියවෙන්නේ කියලා.
ඔබ ඉනිමගක් උඩට නගිනවා සිහිනෙන් දැක්කොතින් මේකෙන් සංකේතවත් කරන්නේ ඔබ කෙමෙන් කෙපෙන් සාර්ථකත්වයේ කරා ළඟා වෙනවා කියලා. ඔබ රැකියාවක නිරත වෙන කෙනෙක් නම් ඔබට රැකියා කටයුතු වලින් ඉදිරියෙන් ඉදිරියට යන්න උසස් වීම් ලැබෙන්නත් මේ සිහිනය හේතුවක් වෙනවා. ප්‍රියා දර්ශනී අහලා තියෙනවා ලිඳෙන් වතුර ඇදලා නානවා දකින්නේ ඇයි කියලා. ඔබ ලිඳකින් වතුර ඇදලා නානවා දැක්කොතින් මේකෙන් කියවෙන්නේ ඔබට යහපත් ප්‍රේම සම්බන්ධතා ඇති වෙනවා කියලා. ඔබට දැනටමත් ප්‍රේම සම්බන්ධතාවයක් තියෙනවා නම් ඒ දේවල් සාර්ථක කරගන්න ඔබට හැකියාවක් තියෙනවා. ඔබ විවාහක කෙනෙක් නම් ඔබගේ විවාහ ජීවිතය පවුල් ජීවිතයත් සාර්ථක කරගන්න පුළුවන් බවක් තමයි මේ හිණෙන් සංකේතවත් කරන්නේ. ගයානි කියලා තියෙනවා අනේ මන් හිණෙන් දැක්ක මගේ කොණ්ඩේ ගොඩක් දික් වෙලා තියෙනවා. මට ඒක තේරුම කියන්නකෝ කියලා අපිට කියලා තියෙනවා. ඔබගේ කොණ්ඩේ දික් වෙනවා සිහිනෙන් දැක්කොතින් මේකෙන් කියවෙන්නේ ඔබට හෝ ඔබගේ පවුලේ කෙනෙකුට යම් කිසි අසනීප තත්ත්වයක් තිබෙනම් එම අසනීප තත්ත්වයන් කෙමෙන් කෙමෙන් සුවාතට හැරෙන බවයි. නාලකා කියලා තියෙනවා මං හීනෙන් දැක්ක මගේ මහත්තයාට වෙන සම්බන්ධයක් තියෙනවා මට අහු වෙනවා. ඇයි එහෙම දකින්නේ යාට පිළිතුරක් දෙන්න කියලා අපිට කියලා තියෙනවා. ඉතින් මේ හීනෙන් කියවෙන්නේ මේ දේම වෙනවා කියලා නෙවෙයි. ඉදිරියේදී ඔබ දෙදෙනා අතර යම් කිසි දුරස්ථභාවයක් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා කල්පනාවෙන් වැඩ කරන්න. ඔබගේ සම්බන්ධතාවයේ කොයිම මොහොතකවත් දුරස් වෙන්නට ඉඩ තියන්න එපා. ඔන්න ඉතින් යාළුවනේ දවසේදී අපි සිහින පාට් 10 එක ඔබට අරගෙන ආවා. ඔබට තවත් මෙවැනි සිහින පිළිබඳ ගැටලු තියෙන්න පුළුවන්. එහෙම තියෙනවා නම් ඔබගේ ගැටලුව අපේ මේ වීඩියෝ එක යටින් කමෙන්ට් කරන්න. අපි සූදානම් ඊළඟ රිප්ලයි වීඩියෝ එකෙන් ඔබගේ සිහිනටත් පිළිතුරු ලබා දෙන්න. ඉතින් ඔබට තවත් මෙවැනි වීඩියෝ නරඹන්න ඕන නම් අල්ලා තියෙනවා අපේ සිහින YouTube channel එක. අපේ YouTube channel එක subscribe කරලා විකටම අපිත් එක්ක එකතු වෙන්න කියලා අපි ඔබට ආදරයෙන් ආරාධනා කරනවා.